සියලු දෙනාටම සුබ දවස්. මම අද කියලා දෙන්න යන්නේ අපි කොහොමද රසායනිකව පස ජීවාණුහරණය කරගන්නේ කියන එක සම්බන්ධව. මම දැන් කාබනිකව පස ජීවාණුහරණය කරගැනීම සම්බන්ධව මීට කලින් වීඩියෝ තුනක් කරලා තියෙනවා. දැන් ඉතින් බොහෝ දෙනෙක් ඉල්ලුවා රසායනිකව පස ජීවාණුහරණය කරගන්නේ කොහොමද කියලා දෙන්න කියලා. ඒ හින්දා මම දැන් අද රසායනිකව පස ජීවාණුහරණය කරගන්න ක්‍රමය තමයි ඔබට කියලා දෙන්න යන්නේ. මේකෙදි වැදගත්ම දෙයක් තමයි හැකි තරම් කාබනික විදිහට පස ජීවාණුහරණය කරගන්න උත්සාහ කරන්න. එහෙම බැරි වුණ අවස්ථාවක ඔබ රසායනිකව පස ජීවාණුහරණය කරනවා නම් මම මේ කියලා දෙන විදිහට ඔබට පස ජීවාණුහරණය කරගැනීමේ හැකියාව තියෙනවා. මේකෙදි මගේ මම තවත් දෙයක් කියන්න ඕන. දැන් දිලීරයක් කියන්නේ මම දකින විදිහට සාකයක අලේ හරි එහෙම නැත්නම් කඳේ හරි එහෙම නැත්නම් මුල්වල හරි එහෙම නැත්නම් පොත්තේ හරි එහෙම නැත්නම් පත්‍රවල හරි එහෙම නැත්නම් ගෙඩිවල හරි ඇති වෙන තුවාලයක් තමයි මේ දිලීරයක් කියන්නේ. දැන් බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙනවා මේ ඉඟුරු වගාවේ එහෙම අලකුණු වීමේ දිලීර රෝගය. දැන් ඉඟුරු වගාවේ ගත්තොත් බැක්ටීරියා රෝගයක් තියෙන අලකුණු වීමේ ඊට අමතරව දිලීර රෝගයක් තියෙනවා. නමුත් දැන් මේ දිලීර රෝගය ආපු අවස්ථාවක වුණත් මේ දිලීරය පාලනය කරගන්න ඇත්තරම නොදිනුවත්කම නිසා බැරි වෙන අවස්ථා තියෙනවා. මේකෙදි වැදගත්ම දේ තමයි අපි හිතමුකෝ දැන් ඉඟුරු වගාවක වගේ අලකුණු වීමේ රෝගයක් ආවොත් එහෙම සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳලා අඟල් දෙකක් තුනක් යට තමයි ඉඟුරු වලේ තියෙන්නේ. ඉතින් අපි යොදන දිලීරනාශකය මේ අඟල් දෙකක් තුනක් පල්ලෙහාට ගමන් කරන්න පුළුවන් විදිහට අපි යොදන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මම ඔබට කියලා දෙන්නම් මේ දිලීරනාශක වර්ග මොනවද කියන එක. දැන් මේකෙදි සාමාන්‍ය දිලීරනාශක පැකට් එකක් ගත්තාම වර්ග මීටරයකට යොදන්න ඕනේ දිලීරනාශක ප්‍රමාණය කොච්චරක්ද, මේක කොහොමද යොදන්න ඕනේ, ඒ සම්පූර්ණ විස්තර සඳහා වෙනවා. සාමාන්‍යයෙන් පොළොව හොඳින් පොඟනකම් මේ දිලීරනාශකයක් අපි යොදද්දී යෙදීම සිද්ධ කරන්න ඕනේ. හරි, අපි දැන් බලමු වෙළඳ පොලේ ප්‍රධාන වශයෙන් තියෙන දිලීරනාශක වර්ග මොනවද, මේ පොළොව සම්බන්ධ වෙන දිලීර වලට අපිට යොදන්න පුළුවන් වර්ග කියන එක දැන් බලමු. දැන් වෙළඳ පොලේ අලවි කරන්න තියෙනවා දැන් ඕනම කෘමිනාශක, ඊට අමතරව පොහොර තියෙන කඩවල වල තියෙනවා මෙන්න මේ කැප්ටාන් කියන දිලීරනාශක වර්ගයක් තියෙනවා. ඊට අමතරව තව තිරාම් කියලා දිලීරනාශක වර්ගයකුත් තියෙනවා. දැන් මේකේ මේ තිරාම් කියන නමට ඉදිරියෙන් මෙන්න මේ විදිහට විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. නමුත් මේ තිරාම් කියන දිලීරනාශකය තිරාම් තමයි මේ කිමිකල් එක. ඉතින් දැන් මේ කැප්ටාන් තිරාම් කියන මේ වර්ග දෙකට අමතරව තව තියෙනවා හෝමායි කියලා දිලීරනාශක වර්ගයක්. ඒක සාමාන්‍යයෙන් මේ දිලීරනාශක වලට වැඩිය ක්‍රියාකාරීත්වෙනුත් ඉහළයි, මිලෙනුත් ඉහළයි. සාමාන්‍යයෙන් අපි මුලින්ම පස ජීවාණුහරණය කරන්න යොදා ගන්නවා නම් අපි මේ කැප්ටාන් හෝ එහෙම නැත්නම් මේ තිරාම් කියන දිලීරනාශක වර්ගය තමයි අපි යොදා ගන්න ඕනේ. දිලීරනාශක වල උඩින්ම සඳහන් වෙනවා මේ අයත් වෙන්නේ වස කියන කාණ්ඩයට. ඊට අමතරව අනිචාර්ය මෙතන උපදෙස් සඳහන් වෙනවා අනිචාරයෙන්ම අගුලුලා තැබේවිසි අසුරණය විවෘත කිරීමට පෙර ආරස්සාකාරී උපදෙස් හොඳින් කියවන්න. අනිවාර්යෙන්ම ඔබ මේ ආරස්සාකාරී උපදෙස් හොඳින් කියවන්න ඕනේ. ඊට අමතරව දැන් මේකේ සඳහන් වෙනවා තව කැප්ටාන් බරාරුව 150, ඊට අමතරව 180, ඒ කියන්නේ මේ කිමිකල් එකේ තියෙන සක්‍රීයතාවය මේ විදිහට සඳහන් වෙනවා. ඊට අමතරව සඳහන් වෙනවා දැන් මෙතන ඔබට දැක ගන්න පුළුවන් M4 කියලා සඳහන් වෙනවා මෙම කේතේ සහිත දිලීරනාශක එක්සේස්ත්‍රය සඳහා අකණ්ඩව යෙදීමේ වලකින්න. දැන් මේකෙදි කියන්නේ අපි හිතමුකෝ දැන් අපි ගෙවතු වගාවකදී මේ දිලීරනාශක පැකට් එකක් ගෙනාවොත් එහෙම වෙළඳ පොලේ තියෙන සාමාන්‍යයෙන් ග්‍රෑම් 50 දිලීරනාශක පැකට් එක තමයි අපිට ගන්න පුළුවන් අවම ග්‍රෑම් ප්‍රමාණය. ඊට පල්ලෙහැන් ගන්න නැහැ. අපි එක්ක ගන්න ඕනේ ග්‍රෑම් 50, එහෙම නැත්නම් මේ ග්‍රෑම් 100, මෙතන ඉහා පැත්තේ ග්‍රෑම් 200, ග්‍රෑම් 400, ওই විදිහට කිලෝ එක කිලෝ දෙක දක්වා මේ දිලීරනාශක වර්ග වෙළඳ පොලේ තියෙනවා. දැන් අපි ග්‍රෑම් 50 පැකට් එකක් ගෙනාවොත් එහෙම අපි මේක ගෙවතු වගාවකදී වගේ නම් අපි මේක තියාගෙන දිගින් දිගටම එකම දිලීරනාශක වර්ගය යෙදීම සිද්ධ කරනවා. එතකොට මේකෙදි කියන්නේ කැප්ටාන් දිලීරනාශකේ උනත් කමක් නැහැ. නමුත් මේ කාණ්ඩ මෙම කේතේ සහිත, ඒ කියන්නේ මේ M4 කියන කේතේ සහිත දිලීරනාශක අපිට යොදනවා නම් අපිට උපරිම එක දිගට යොදන්න පුළුවන් වෙන්නේ දෙවතාවක් පමණයි. එතනින් පස්සේ මේ දිලීර මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේකට හුරු වීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ අපි මේ කැප්ටාන් කියන දිලීරනාශකයෙම යෙදුවත් කමක් නැහැ. අපි මේ M4 කියන මේ කාණ්ඩය අර වෙනත් කාණ්ඩයක දිලීරනාශකයක් අපි යෙදීම සිද්ධ කරන්න ඕනේ. මේ තිරාම් එකේ වුණත් මෙතන සඳහන් වෙනවා මෙම කේතය සහිත දිලීරනාශක අකණ්ඩව එකම ශේෂ්ත්‍රයක් සඳහා යෙදීම වළකින්න කියලා. මේකේ දැන් මෙතන සඳහන් වෙනවා මේ M3 කියලා. එතකොට දැන් අපි හිතමුකෝ තිරාම් එක වුණත් අපි ගෙනාවොත් අපිට සාමාන්‍ය එක දිගට එකම ස්ථානයකට, ඒ කියන්නේ අපි හිතමුකෝ බඳුන් වල හරි එහෙම නැත්නම් බිම හරි කමන්න එකම ස්ථානයකට දෙවතාවයි අපිට යොදන්න පුළුවන් වෙන්නේ. මේක මගේ ප්‍රායෝගික අත්දැකීම. දෙවතාවෙන් පස්සේ අපි තුන්වෙනි වතාවෙත් යෙද්දියොත් එහෙම මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ඉන්න දිලීර. මේකට හුරු වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි දැන්
සාමාන්‍ය අපිට උපරිම ගන්න පුළුවන් ග්‍රෑම් 50 පැකට් එක මේක ගෙනල්ලා අපි දෙවතාවක් වගාවකට යෙදුවොත් එතනින් නැවත අපි තුන්වෙනි වතාවෙත් එකම ස්ථානයකට මේ දිලීරනාශකය යෙදුවොත් මේ ක්‍රියාකාරීත්වය හරියාකාරව සිද්ධ වෙන්නේ මේකට දිලීර හුරු වීමක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ දිලීරනාශක භාවිතා කරන්න කලින් ඔබ මේ දිලීරනාශක ඇසුරුමේ තියෙන ආරක්ෂාකාරී උපදෙස් අනිවාර්යයෙන්ම කියවලා බලන්න ඊට අමතරව මේ යොදන අවස්ථාවේදී අත්මේස් වගේ පළඳිනවන ඉත වඩාත්ම සුදුසුයි සාමාන්‍ය අත්වල තවරනොත් ඊට අමතරව සමේ තවරනොත් හොඳින් සබන් යොදා සේදීම සිද්ධ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඊට අමතරව කුඩා ලමුන්ට සුරතල් සතුන්ට වගේ අහුවෙන්නේ නැති ස්ථානයක අපි මේ දිලීරනාශක ගබඩා කරලා තියාගැනීමත් ඉතාම වැදගත් වෙනවා දැන් අනිවාර්යයෙන්ම අපි මෙහෙම වෙළඳපොළෙන් දිලීරනාශක පැකට් එක ගෙනාවට පස්සේ අපි අනිවාර්යයෙන්ම මේ දිලීරනාශක පැකට් එක මෙහෙම විවෘත කරලා මෙන්න මේ වගේ කප් එකකට දාගන්න එක සිද්ධ කරන්න. දැන් මම දන්නවා මගේ වීඩියෝ හුඟක් බලන්නේ ප්‍රායෝගික ගොයෙන්ට වඩා ගෙවතු වගා කරන ඔබ තමයි මගේ වීඩියෝ හුඟක් දුරට බලන්නේ. ඒ හින්දා මෙන්න මේ විදිහට අපි කප් එකකට මේ දිලීරනාශක දාගන්නවා. අපිට පුළුවන් අපි භාවිතා කරලා ඉවර වුණාට පස්සේ මෙන්න මෙහෙම පියනෙන් වහලා මේ දිලීරනාශකයක හොඳින් හුලං වදින්න නැති වෙන මෙහෙම පියනෙන් වහලා අපිට තියාගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මේ දිලීරනාශක වල සක්‍රීයතාවය සඳහන් වෙනවා. මේක සඳහන් වෙනවා මේ සක්‍රීය කාලය වසර දෙකයි ඉතින් අපිට අවුරුදු දෙකක් දක්වා මේක තියාගැනීමේ හැකියාව තියෙනවා අපි හොඳින් මේ විදිහට පියන වහලා අපි තියාගත්තොත් අපි දැන් දිලීරනාශක භාවිතා කරන අවස්ථාවේදී දැන් මේ දිලීරනාශක පැකට් එකේ මේ ග්‍රෑම් ගණන යෙදිය යුතු ග්‍රෑම් ගණන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා වතුර ලීටර 10කට ග්‍රෑම් 12ක වගේ ප්‍රමාණයක් තමයි අපි දිලීරනාශක යොදන්න ඕනේ يعني පස ජීවාණුහරණය කරගැනීමේදී ග්‍රෑම් 12ක් වගේ ප්‍රමාණයක් තමයි යොදන්න ඕනේ දිලීරනාශක ඒ කියන්නේ වතුර ලීටර 10කට මේක සමහර වෙලාවට දැන් කැප්ටාන් එකේ තිරාම් එකේ මේ දෙකේ නම් සාමාන්‍යයෙන් එකම ප්‍රමාණයක් වගේ යන්නේ දැන් හෝමයි කියන එකේ මීට වැඩිය වෙනස් වෙනවා අපි හෝමයි දිලීරනාශකයකට යන්න අවස්ථාවක් නැහැ මේ කැප්ටාන් හා තිරාම් කියන දිලීරනාශක දෙකෙන් අපිට මේ දිලීර පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා දැන් මේ වගේ ලීටර් 10 මල් බාල්දියකට සාමාන්‍යයෙන් අපි නිවසේ තේ බොන්න පාවිච්චි කරන මේ වගේ තේ හැන් දෙකෙන් මෙන්න මේ ප්‍රමාණයට පුරවලා ගත්තු දිලීරනාශක හැඳි දෙකක් මෙහෙම එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට හැඳි දෙකක් එකතු කර ගන්න හොඳට මතක තියා ගන්න ඕනේ මේක ලීටර් 10 මල් බාල්දිය හරි දැන් මෙහෙම අපි දිලීරනාශක එකතු කර ගත්තා පස්සේ අපි මෙන්න මෙහෙම ජලය පුරව ගන්න ඕනේ මේ මල් බාල්දියට ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට හොඳින් කෝටු කෑල්ලක් වගේ දාලා මේ දිලීරනාශකය හොඳින් දිය වෙනකන් අපි දිය කර ගැනීම සිද්ධ කරන්න ඕනේ දැන් අපි පොළවේ කරන ඒ කියන්නේ බීජ සිටුවීමක් හරි පැල සිටුවීමක් හරි කරන අවස්ථාවක දිලීරනාශක යොදලා يعني රසායනිකව අපි පස ජීවාණුහරණය කරනවා නම් අපි මේ විදිහට දැන් අපි පාත්‍ය කරනවා නම් මුලින්ම අපි මේ විදිහට පාත්‍ය සම්පූර්ණ සකස් කර ගන්නවා අපි දාන කාබනික පොහොර 10 ක අරංගුරු ඔය දාන ඔක්කොම දාලා පොල්ලෙලි කෑලි දානවා ඒ සියල්ලම දාලා මේ විදිහට පාත්‍ය සම්පූර්ණ සකස් කරගෙන තමයි අපි දිලීරනාශක යෙදීම සිද්ධ කරන්නේ එතකොට දැන් මේ දිලීරනාශක පැකට් එකේ යොදන්න ඕන ප්‍රමාණය සාමාන්‍ය සඳහන් කරලා තියෙනවා වර්ග මීටර් 2කට ජලය ලීටර් 10ක් වගේ ප්‍රමාණයක් තමයි යොදන්න නිර්දේශ කරලා තියෙන්නේ මේකදී අපිට මෙන්න මේ විදිහට මම පෙන්වන විදිහට ඔබට මේ විදිහට පාච්චි හදාගෙන දැන් අපි අර හදාගත්තු දිලීරනාශකය හොඳින් පොළව තෙත් වෙන්න යෙදීම සිද්ධ කරන්න පුළුවන් මේ විදිහට අපි හොඳින් පොළව තෙත් වෙන්න දිලීරනාශක යෙදීම සිද්ධ කරන්න ඕනේ ඊට අමතරව අපි දැන් මේ වගේ පොලිතින් කවර එහෙම නැත්නම් අපි වගාව සඳහා භාවිතා කරන මොන හරි කප් ඒ වගේ දෙයක් ජීවාණුහරණය කරනවා නම් රසායනිකව අපි මුලින්ම සියලුම කාබනික පොහොර ඒ යොදන දේවල් යොදලා පස් මිශ්‍රණය සකස් කරගෙන මේ විදිහට අපි කවර වලට පුරව ගැනීම සිද්ධ කරනවා කවර වලට පුරවගෙන අපිට පුළුවන් මෙන්න මේ මම පෙන්වන විදිහට හොඳින් මේ පස් තෙත් වෙන විදිහට දිලීරනාශක යෙදීම සිද්ධ කරන්න අපිට පුළුවන් අපි අනිවාර්යයෙන්ම හොඳින් පස තෙත් වෙනකම් මේ දිලීරනාශකය යොදන්න ඕනේ. එතකොට තමයි හරි විදිහට රසායනිකව ජීවාණුහරණය වීම සිද්ධ වෙන්නේ. දැන් ඊට අමතරව අපි හිතමු අපි මේ වගේ පෝච්චි එක බීත්තාවන් කිරීමක් හරි පැල සිටවීමක් හරි සිද්ධ කරනවා නම් අපි මේ පෝච්චිය අපි හදාගත් පස් මිශ්‍රණයෙන් පුරවලා මේ පෝච්චියේ තියෙන පස් හොඳින් තෙත් වෙන්න අපි දිලීරනාශක මෙන්න මේ විදිහට යෙදීම සිද්ධ කරනවනේ ඒ යොදපුවම තමයි පස හොඳින් ජීවාණුහරණය වීම සිද්ධ වෙන්නේ
දැන් මේ විදිහට අපි පස ජීවානුහරණය කරගත්තර පස්සේ අපිට පුළුවන් වෙනවා බීජ තවන් කරන එක හරි එහෙම නැත්නම් පැල සිටවීම හරි සිද්ධ කරන්න අපිට පුළුවන් වෙනවා මෙහෙම පස ජීවානුහරණය කරලා වැඩි වෙලාවක් යවන්න අවශ්‍ය නැහැ දැන් අපි ප්‍රායෝගික කරන අවස්ථාවේ මේ විදිහට පස ජීවානුහරණය කරලා විනාඩි 5ක් 10ක් කරලා අපි බීජ හෝ පැල සිටවීම සිද්ධ කරනවා ඒක ඇත්තටම ප්‍රායෝගිකව සාර්ථකයි දැන් ඊට අමතරව දැන් බලමු අපි සාමාන්‍යයෙන් අපි කරගෙන යන වගාවකදී දිලීර රෝගයක් ආවොත් අපි කොහොමද ඒ දිලීරය පාලනය කරන්නේ දිලීරනාශක යොදන්නේ කියන එක මම දැන් කියලා දෙන්නම්. දැන් ඒත් එක්කම අපි බලමු දැන් ගෙවතු වගාවකදී සාමාන්‍යයෙන් අපිට වතුර ලීටරයකට වගේ ප්‍රමාණයකට මේ දිලීරනාශකය හදා ගන්න ඕන වුණොත් අපි කොහොමද හදා ගන්න කියන එක පැකට් එකේ සඳහන් විදිහට සාමාන්‍යයෙන් අපිට දාන්න කියලා තියෙන්නේ වතුර ලීටර 10කට ග්‍රෑම් 12ක් විතර වගේ ප්‍රමාණයක්. එතකොට අපිට මේක වතුර ලීටරයකට බෙදලා හදා ගන්න පුළුවන්. දැන් මේක හරියට අපිට මැනගන්න නැති හින්දා මම ප්‍රායෝගිකව මම අනුගමනය කරන ක්‍රමය මම ඔබට කියලා දෙන්නම්. එතකොට ඔබට පුළුවන් මේ යෝගට් හැන්දක් යොදා ගන්න පුළුවන්. අපිට පුළුවන් වතුර ලීටරයක ප්‍රමාණයකට යෝගට් හැන්දෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ යෝගට් හැන්ද පුරවල එකක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අපි මෙහෙම එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි මේකට වතුර ලීටරයක් එකතු කරගෙන යමේ සිද්ධ කරනවා. දැන් මේ ඔබ දකින්නේ මම මේ තවන් කරලා තියෙන මිරිස් බීජ හීම් මිරිස් බීජ මම මේ පස් කාබනිකව ජීවානුහරණය කරලා ගත්තේ නමුත් දැන් මේ වගාවේ පොඩ් දෙහිකට පමණ දිලීර හානිය අවිල්ල තියෙනවා ඔබට පේනවා ඇති මෙන්න මේ පොට් එක දැන් මේ පොට් එකේ පැල ටික පසට සම්බන්ධ වුණ තැනින් තැඹිලා නැමිලා තියෙනවා එක පැලයක් පමණක් බේරිලා තියෙනවා මේක අපි මේ වගේ පොට් එකක් දැක්කොත් මේ තියෙන තැනින් අපි අනිවාර්යෙන් ඉවත් කිරීම කරන්න ඕනේ දැන් මේ පොට් එකෙත් ඔබට පේනවා මේ පැල මේ විදිහට පසට සම්බන්ධ වෙන තැනින් තැඹිලා වගේ බිමට පාත් වෙන්නේ මේ දිලීර හානියට දැන් මෙන්න මේ වගේ අවස්ථාවක අපිට අනිවාර්යෙන් දිලීරනාශක යෙදීම සිද්ධ කරන්න වෙනවා මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් දැන් මේ පොට් එකේ න එක පැලයි තියෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ අපිට මෙන්න මේ විදිහට හොඳින් මේ පොට් එකේ සම්පූර්ණ පස් තෙත් වෙනකන් අපි මේ විදිහට දිලීරනාශක යොදන්න ඕනේ දැන් මේ පොට් එකේ අපිට බේර ගන්න පුළුවන් පැල 10ක් විතර තියෙනවා මේ පොට් එකටත් අපි මෙන්න මෙහෙම හොඳින් දිලීරනාශක යෙදීම සිද්ධ කරනවා මෙහෙම දිලීරනාශක යෙදීම සිදු කරපුවහම අපිට කොහොමවත් මෙන්න මේ පැල ටික තැඹිලා වගේ තියෙන පැල ටික අපි අතින් අයින් කරන්න ඕනේ ඉවත් කරන්න ඕනේ නමුත් මේ පැල ටික ඉතුරු පැල ටික අපිට බේර ගැනීම හැකියාව තියෙනවා ඊට අමතරව අපේ විසිතුරු මල් වගාවට වගේ මේ දිලීර හානිය ආවොත් එහෙම සමහර වෙලාවට ක්‍රෝටන් වලට වුණත් මේ දිලීර හානිය එන්න පුළුවන් ඕන විසිතුරු මල් වගාවකට මේ දිලීර හානිය ආවොත් එහෙම අපි මෙහෙම අර දිලීරනාශක දැන් මම හදා ගන්න විදිය ඔබට කියලා දුන්නා ඒ විදියට හදාගෙන මේ පොට් එකේ පස හොඳින් මෙන්න මෙහෙම හොඳින් තෙත් වෙනකම් මේ දිලීරනාශකය යෙදීම සිද්ධ කරන්න ඕනේ මේ දිලීර රෝගය ගැන කතා කරද්දී වැදගත්ම දෙයක් කියන්න ඕනේ අපි සාමාන්‍යයෙන් කුමන ආකාරයකට පස ජීවානුහරණය කරලා ගත්තත් අපි හිතමු කාබනික ක්‍රමයට අපි පස ජීවානුහරණය කරලා ගත්තත් රසායනික ක්‍රමයට පස ජීවානුහරණය කරලා ගත්තත් නැවත දින 7-8ක් යද්දී දිලීර අපේ වගාවට පැමිණීමේ හැකියාව තියෙනවා දැන් අපි දිලීර නාශකය යදුවත් නැවත දින කීපයක් යද්දී සාමාන්‍යයෙන් දින 7-8ක් යද්දී නැවත දිලීර ක්‍රියාකාරීත්වය ඇති වෙන්න පුළුවන් ඉතින් වගාව ගැන අවධානයෙන් ඉන්න ඕනේ හැකි තරම් කාබනිකව මූලිකව කාබනිකව පස ජීවාණුහරණය කරලා ගන්න එතනින් පස්සේ වගාවට දිලීර හානියක් ආවොත් වගේ තමයි අපි රසායනික ක්‍රමයකට යන්න ඕනේ දැන් මෙතන වරදව වටහා ගන්න එපා දැන් අපි ආහාරයට ගන්න දේවල් වලට පමණක් නෙමෙයි දිලීර හානිය එන්නේ දැන් අපේ විසිතුරු මල් වගාවට වගේ එහෙම දිලීර හානිය එන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක අපිට රසායනික ක්‍රමය භාවිතා කරන්න පුළුවන් ගෙවතු වගාවකදී කාබනික ක්‍රමවලටම ගෙවතු වගාව කරගෙන යනවා නම් තමයි වැදගත් වෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් ඉල්ලපු නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. මම හිතනවා ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා. මෙතනින් දැන් මම පැහැදිලි කරා වතුර ලීටර 10ට කොහොමද අපි දිලීරනාශක එකතු කරගන්නේ. ඊට අමතරව වතුර ලීටරයට අපි කොහොමද දිලීරනාශකය එකතු කරගන්නේ කියන එක මම පැහැදිලි කරා. ඉතින් අපි දිලීරනාශකය සාමාන්‍යයෙන් හදා ගන්නවා අඩුම වතුර ලීටරයකටවත් අපි හදා ගැනීම සිද්ධ කරනවා. සිද්ධ කරලා හොඳින් පොළව තෙත් වෙන්න අපි දිලීර නාශකය යෙදීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් බොහොම ස්තුතියි ඉදිරියේදී මෙවැනිම වීඩියෝ වලින් හමු වෙන අදහසින් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.